තේයම් පෙබුද්ධං සරණං ගච්ඡාමි. තේයම් පෙධම්මං සරණං ගච්ඡාමි. ආරිත්‍රානුකූලව හැම වසරකම පවත්වන ආශිර්වාදාත්මක පින්කම පොලිස් දෙපාර්තමේන්තුවට, ඒ වගේම රටේ සමස්ත මහජනතාවට සෙත් පතමින් කරනු ලබන මේ ආගමික කටයුත්ත අද දවසේ ගංගාරාම විහාරස්ථ මේ ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස විබෝ සේවනයට විශ්වසිත කරන්ට බලාපොරොත්තු වෙන මොහොත. ඉතින් රටක නීතිය ස්ථාපිත කරන්ට, සාමය ආරක්ෂා කරන්ට ලෙහිසි නැහැ. අපේ රටේ මේ ගෙවීගිය ඉතිහාසයත් එක්ක අරගෙන බැලුවයින් පස්සේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෙරිච්ච කාර්යභාරය හරියට ඇගැයීමට ලක් කරන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මොකද විවිධ අවස්ථාවන්වල ඇති වෙන යම් යම් සංසිද්ධීන් එක්ක ඒවා මහජනතාව අතර ක්ෂණිකව ව්‍යාප්ත වීමත් එක්ක පොලිසිය තුළ තියෙන ඒ උත්තුංග කාර්යභාරය ගැන ඇගේන්ට වෙලාවක් දෙන්නේ නැහැ. මේ පහුගිය කාලේ පොලිස් දෙපාර්තමේන්තුව ගොඩක් වැඩ රාජකාරී තිබිච්ච, ගොඩක් සේවයට කැපවෙච්ච කාලවකවානුවක් වුණා. ඉතින් අපි දැක්කා පාතාලය මර්ධනය කරමින්, මත්ද්‍රව්‍ය විනාශ කරමින්, නිවල්ලන් වෙන වැඩසටහන් යෙදමින්, ඒ වගේම ප්‍රජා පොලිසියක ශක්තිමත් කරමින්, සාමාන්‍ය පොලිසියේ නියුතු අයට පොදු අවශ්‍යතා, ඒ අයගේ වුමනාවන් නිස්කසිත කරමින්, ඒ අය වෙනුවෙන් නමක් කරන්ට පෙළඹිච්ච ආකාරය. ඉතින් අද පවතින වාතාවරණයක් එක්ක පොලිස් දෙපාර්තමේන්තුවට ලොකු කාර්යභාරයක් වගකීමක් තියෙනවා. ඉතාමත්ම බුද්ධිමත්ව, දුරදක්නා නුවණින් යුතුව, ඒ වගේම ඒ ඇයට පක්ෂපාත ભેදයෙන් තොරව, දේශපාලනයෙන් තොරව, ඒ වගේම පළාත් ભેදයෙන්, කුලමල ભેදයෙන්, ආගම් ભેදයෙන් තොරව තමන්ගේ රාජකාරිය හරියට නිරතව ඉස්සසිත කරගන්න. පොලිස් දෙපාර්තමේන්තුව සමස්ත රටේම වගකීම පොලිස් දෙපාර්තමේන්තුව පිට පැවරෙන කාලයක වඩාත් මහජනතාව දිහා බලලා, මහජනතාවගේ පහසුව වෙනුවෙන් ක්‍රියාකරනද, ඒ ඇගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්ද, ඒ ඇගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාකරනද, තම තමන්ට සපත විය යුතු කාලයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා පොලිස් දෙපාර්තමේන්තුව මේ කරගෙන ආපු කාර්යභාරය ඉස්සරහට රටේ යහපත වෙනුවෙන්, අභිවෘද්ධිය වෙනුවෙන් ඉස්සසිත කරන්ට වග බලා ගනී කියලා. පොලිස් දෙපාර්තමේන්තුවේ දා මෙදා තුර මිය පරලෝ යන්න එදුන නිලධාරීන් හැටියට සංඛ්‍යාත්මකව ගත්තොත් 1594ක පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වෙච්ච 3002ක නිලධාරි පිරිසක් මේ වෙලාවේ මේ පොලිස් දිනය, විශේෂිත පොලිසියේ දවස නිසා මේ වෙලාවේ සිහිපත් කරලා මිය පරලෝ ගියයට පින් දෙන්නත්, ආබාධිත තත්ත්වයේ පසු වෙන ඒ වගේම විවිධ විතරෝග වලට බමින් වෙලා ඉන්න අයත් සිහිපත් කරලා ඒ අය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්ටත්, දැනට පොලිස් සේවයේ නියුතු සමස්ත පොලිස් කාර්ය මණ්ඩලයට කායික මානසික සුවතාවය හොඳින් ලැබිලා, ලෙඩ දුකක් කරදරයක් චිත්ත පීඩාවක් නැතුව තම රාජකාරිය හරියට ඉස්සෙල්ල කරගන්නට ශක්තිය ලැබේවා. පොලිසිය මහජනතාවත් එක්ක ක්‍රියා කරන නිසා මහජනතාවගේ යහපත අභිවෘද්ධිය
පිරිසක් මහජනතාවත් එක්ක ඉතාමත්ම හොඳින් ලෙන්ගතව සමීපව තම රාජකාරිය කටයුතු කරගන්න අවශ්‍ය ශක්තියත් ආශිර්වාදයක් අපි ප්‍රාර්ථනා කරමින් මේ ආශිර්වාදාත්මක පූජාවට සම්බන්ධ වෙමු. පොලිස් දිනේ වෙනුවෙන් පවත්වන මේ පින්කම නැත්තම් 158 වන නිදහස් සමරුව ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන මූලික ආගමික වත්පිළිවෙත ඉෂ්ට සිද්ධ වුණා. ලංකාවේ හැම තැනකම පිරලා තියෙන පොලිස් ස්ථානවල ඒ අය අද දවසේ මේ පින්කම ආශිර්වාදාත්මක පින්කම පවත්වලා සේ පදනවා.